තාක්ෂණීය දෙවන්ත පරිවර්තනයකට ලක් වෙමින් තිබූ 1960 දශකයේ අගභාගය වන විටත් මෙරට ජනතාව ගුවන් විදුලිය පමණක් විද්‍යුත් මාධ්‍යයක් ලෙස ඇසුරු කරන්නට හුරු පුරුදුව සිටියෝය. රූපවාහිනියක් ගැන අසා තිබුණේ සුළු පිරිසක් පමණි. ජාත්‍යන්තරයත් සමග තරඟ කරන්නට දරන අහිංසක උත්සාහයක් ලෙසින් රූපවාහිනී විකාශයක් කරඹන්නට ෂාන් වික්‍රමසිංහන්ගේ සිතේ අදහසක් මෝදුවන්නේ මේ කාලයේදී. ඒ වෙනුවෙන් අකුරු කළ ලිපි ගණනාවක වසර ගණනාවක උත්සාහයකින් පසු මුදල් ගෙවා රූපවාහිනී විකාශන බලපත්‍රයක් ලබා ගන්නට 1978 වසරේ අගභාගයේදී ඔහුට අවසර ලැබින. අනිත් විචාරණ මහත්තයා මම එක්ක එකතු වෙලා එතුමා 55 දැම්මා මම 55 දැම්මා. සරතමුගේ මහත්තයා කිව්වා මේකලන් අවුරුදු අප්‍රේල් මාස 13 වෙනිදා මේක දෙනවා කියලා සේවය. 13 වෙනිදා අමාරුවෙන් කෙරුවා. නුනගත්තේ වෙලා කරේ. ලංකාවේ කටිය ටවර් හැදුවේ ඇන්ටනාවක් ගෙනාපු එක කැඩලා තිබුණා. ඊට පස්සේ මම ආවිදින් අවුරුදු දවසේ බෙලෙක් කඩයක් තිබුණා අපි ජනරහන්ජි පෙට්‍රල් ෂෙඩ් එක ළඟ එතෙන්ට ගිහින් පාස්සගෙන ආවිදින් හයි කළා. හයට තිබුණේ නමුත් හය මාර්ට් විතර හතර විතර පටන් ගත්තේ. ස්වාධීන රූපවාහිනිය රාජ්‍ය ඓතිහ්‍ය සහිත නාලිකාවක් ලෙස විධිමත් විකාශය ආරම්භන්නේ 1979 වසරේ ජුනි මාස 5 වෙනිදායි. මෙරට රූපවාහිනී ආරම්භකයා ලෙසින් මෙන්ම වර්ණ රූපවාහිනියේ ශ්‍රී ලාංකේය ප්‍රමුඛයා ලෙසින්ද එතැන් සිට ජාතික කාර්යභාරයට උර දුන් ස්වාධීන රූපවාහිනිය දශක ගණනාවක් කැවෑමෙන් ලාංකේය රූපවාහිනී නාලිකා ගොන්නෙහි වැඩිමහල්ලා ලෙසින් පරිණතව තෙදවත්ව පෙරමුණගෙන සිටි ජාතිය මුහුණ දුන් අර්බුදකාරී අවස්ථාවලදී ස්වාධීන රූපවාහිනිය තමන් සතු ජාතික වගකීම කිසිවිටකත් පැහැරහැරියේ නැත. අසීරු අභියෝග ජයගෙන පියවරෙන් පියවර වර්ධනය වී ලාංකේය රූපවාහිනියට මග කියා දුන් ඔබේ පවුලේ නාලිකාව තීරණාත්මක ජාතික කාර්යභාරයකට උර දුන්නේ ත්‍රස්තවාදයට එරෙහි අවසන් මානුෂීය මෙහෙයුම ආරම්භ වීමත් සමගයි. ත්‍රස්තවාදය පරාජය කිරීමේ අතිශය බැරෑරුම් දෙවන්ත කාර්යභාරය වෙනුවෙන් ජන මනස සකසා ජාතික ඉලක්කයට සමස්ත රටවැසි ජනතාව පෙළගැස්වීමේ වගකීම ස්වාධීන රූපවාහිනිය සිය හිස මත තබා ගත්තාය. රණබිමේ වීර වික්‍රමාන්විතයන් එසැනින් ඔබේ නිවසට ගෙන එන්නට ප්‍රවෘත්ති මාධ්‍ය කණ්ඩායම් ගණනාවක් උතුරේ යුද පෙරමුණට යවින 2009 වසර එළඹෙද්දී නිදහසේ අවුරුද්ද වෙනුවෙන් උදාන ගී ගයින. ඒ අතරතුරේම විදේශික ටෙලිනාට්‍ය රැල්ලට රහිව වින්දනාත්මක ජාතික ටෙලිනාට්‍ය රැල්ලක් බිහි කරන්නට ස්වාධීන රූපවාහිනිය කඳවුරු බැන්දාය. මෞබිමේ නාලිකාවට 30 වසරක් පෙරදී ඒ සියලු අභියෝගයන් සාර්ථකව ජයගත්තේ සකල ලක්වාසීන්ගේ ආකර්ෂණීය දිනාගත් අංක 1 නාලිකාව බවටද සියලු සමීක්ෂණ වාර්තා මතින් පත්වෙමි. ජනප්‍රියත්වයෙන් විශිෂ්ටත්වයෙන් ව්‍යාපාරික කුසලතාවයෙන් අකණ්ඩව සම්මාන පිට සම්මාන දිනූ ස්වාධීන රූපවාහිනිය දැන් මෙරට තාරුණ්‍යේ නාලිකාව මෙන්ම ජාතියේ නාලිකාවයි. රයිගම් සම්මාන උළෙලේදී වැඩිම සම්මාන දිනූ නාලිකාව මෙන්ම වසරේ සම්මානනීය නාලිකාවයි. ආපතත්තේ බලනකොට අවුරුදු 36කට පස්සේ බොහොම සන්තෝෂ වෙනවා. අපි ජාතික වශයෙන් අපේ තාක්ෂණයේ සිංහල කට්ටිය, දෙමළ කට්ටිය, අපේ ශ්‍රී ලංක කට්ටිය එකතු වෙලා ප්‍රගර කට්ටිය එකතු වෙලා මේ තත්ත්වයට ගෙනාවට. මොකද ඇත්තටම අපිට ඕනේ අපේ ශ්‍රී ලංකාවේ ඉන්න ශ්‍රී ලංකන් කට්ටියට කරන්න පුළුවන් කියලා. ඒක ප්‍රතිපත්තියක් හැටියට ගෙනිච්චා. මම හරි සන්තෝෂ වෙනවා මේ අයිටීන් එක අපේ දීර්ඝ ගමනට සාර්ථක කියලා මම හිතනවා. තවත් ඉස්සරහට ගිහින් සාර්ථක වෙයි කියලා.